ජාත්‍යන්තර අධිකරණ කටයුතු හෝ ලංකාවේ පුරවැසියන්ව ජාත්‍යන්තර අධිකරණ හෝ ජාත්‍යන්තර සම්බන්ධකමක් තියෙන නඩු ඇසීමේ ක්‍රියාවලියකට භාජනය කළ හැකිද කියන තත්ත්වය පිළිබඳව ළඟදීම අපිට ආරංචි වෙච්ච කාරණාව තමයි මාධ්‍යවලින් වාර්තා කරේ. ගරු අගමැතිතුමා ගරු කථානායකතුමාට කියා තිබෙනවා කියලා සිංහරාසා කියන නඩු තීන්දුව පිළිබඳව ගරු කථානායකතුමාට නියමයක් දෙන්න කියලා. දැන් මං ඉතාම ගෞරවයෙන් මූලික වශයෙන් මං කියන්න ඕනේ, අපි ගරු අගමැතිතුමාට මතක් කරන ඔහුත් නීතිඥෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දියුණුවක් දුන්නු නීතිඥෙක්. මම මුලින්ම ඉතාම ගෞරවයෙන් මතක් කරන්න කැමති ශ්‍රේෂ්ඨාධිකරණය සතු අධිකරණ ක්‍රියාවලිය සහ ව්‍යවස්ථාදායකය සතු ව්‍යවස්ථා ක්‍රියාවලිය අතර නැවත වරක් ඝට්ටනයක් ඇති කරන්න එපා කියලා. ඔබලාට මතකයි අවුරුදු දෙකකට විතර උඩදී අපි සියලු නීතිඥයන් හවුස්ටෝෆ්වල පාරට බැස්සා ව්‍යවස්ථාදායකය අග්‍රමිෂකාරයට විදුව නඩු අහන්න ගිය වෙලාව. මොකද අපේ ව්‍යවස්ථාවේ කියලා තියෙනවා නඩු ඇසීමේ ක්‍රියාවලිය කළ හැක්කේ ව්‍යවස්ථාවෙන්ම පිළිගත් නඩුකාර පද්ධතියකට පමණයි කියලා. එතකොට මූලික වශයෙන් අපි නැවත ඝට්ටනයක් ඇති කරගත යුතු නැහැ. මොකද අපි ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙම අපි කියනවා මේ ආයතන තුන විධායක බලය හොබවන ජනාධිපතිතුමා හා සහ කැබිනට් මණ්ඩලය අගමැති, ව්‍යවස්ථාදායක බලය හොබවන පාර්ලිමේන්තු අපේ නීති හදන ආයතනය සහ අධිකරණ බලය, මේ තුන සමයි. මේ තුන ක්ලාසික් සෙපරේෂන් කියලා අපි කියනවා න්‍යායාත්මක බලතල බෙදීමක් අනුව බෙදලා තියෙන්නේ. මේ එකක්වත් එකකට උඩින් එකකට පල්ලෙහායින් නැහැ. චෙක්ස් ඇන් බැලන්සස් මේ එකක් අනික එක චෙක් ඇන් බැලන්ස් කරන ඒවා ව්‍යවස්ථාවෙම දාලා තියෙනවා. එතකොට දැන් අධිකරණයට සතු ක්‍රියාදාමයක් තමයි අපි හිතමු සිංහරාස නඩුවේ ওই කියන තරම වරදක් තියෙනවා කියලා. අපි හිතමු සිංහරාස නඩුව වැරදි කියලා. සිංහරාස නඩුව කියන්නේ ඒකේ තීන්දුව වෙලා තියෙන ගොඩාක් කාරණා අනුව කියනවා ලංකාවේ ජනාධිපතිටවත් බලයක් නැහැ කියලා. ලංකාවේ පුරවැසියන්ගේ ස්වාධිපත්‍ය බලයට එරෙහිව. මොකද ලංකාවේ ස්වාධිපත්‍ය බලය හිමි ශ්‍රී ලාංකයන් කියලා තුන්වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක අන්සතු කළ නොහැක කියලා තියෙනවා. ඒක කාලෙන් කාලෙට ව්‍යවස්ථා හතරවෙනි ව්‍යවස්ථාව අනුව මේ ආයතන තුළට බලය බෙදා බලතල බෙදා වෙන් කරලා තියෙනවා. දැන් ඒ අපේ සිංහරාසා කියන විනිශ්චයකරුවන් පස් දෙනෙක් ඉඳගත්තු තීන්දුවේ මම මේ කියන්නේ මොකද ළඟදී ඉඳන් දැන් සමාජගත කරන මෙච්චරකල් ප්‍රශ්නයක් නොවෙලා තිබ්බ සිංහරාසා එකපාරට සමාජ කරලියට ඇවිල්ලා තියෙන්නේ. මට දුකයි කියන්නේ සමහර අපේ උගත් මිත්‍රයොත් මේ ගැන කතා කරනවා ඒ එහෙම පාර්ලිමේන්තුවට පුළුවන් කියන පදනම මත මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගැන නිර්වචන කරන්න එහෙම කරන්න බෑ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලිය තමයි නඩු තීන්දුව නිර්වචනය කර හෝ ව්‍යවස්ථානුකූල භාවය බලන එක. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යභාරය. පාර්ලිමේන්තුවට බෑ ඒක කරන්න. එහෙමනම් මම නැවත වරක් කියා සිටිනවා සිංහරාස නඩු තීන්දුවේ තියෙන්නේ අර අපේ ශ්‍රී ලංකා පුරවැසියන්ගේ උපරිම බලය අපේ අධිකරණ බලය හොබවන්ට පුළුවන් ආයතන තියෙනවා අපේ ව්‍යවස්ථාවෙන් හඳුනගත්තු. එයින් පිටට ගිහිල්ලා රටේ ජනාධිපතිටවත් බැහැ කියලා ඒ අපේ ස්වාධිපත්‍ය බලයට එරෙහිව ගිහිල්ලා පිටරට ගිවිසුම් වලට එන්ට වෙන්න හෝ අත්සන් කරන්න හෝ එකඟ වෙන්නේ. ඒක තමයි සිංහල නඩුවේ ඔය කියන කෑල්ලේ පදනම වෙන්නේ. දැන් ගරු අගමැතිතුමා ගරු කථානායකතුමාට කියනවා මේ පිළිබඳව අර්ථකථනයක් කරන්න ඕ, මේ පිළිබඳ නියමයක්. කොහොමද කථානායකතුමා, මම දන්න හැටි කථානායකතුමා නීතිඥයෙකුත් නෙමෙයි, එහෙම නීතිඥයෙක් වුණත් ගරු කථානායකතුමා කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙක් ඉඳගත්තු තීන්දුවක් පිළිබඳ නියමයක් කරන්නේ? එහෙම මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් සිංහරාස නඩුවට ප්‍රශ්නයක් කියන ගරු ජනාධිපතිතුමාට තියෙන ව්‍යවස්ථාව අනුව බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට මේක රිෆර් කරන්න පුළුවන්. මේ ඉන්ටර්ප්‍රිට මට කරුණා කළ මේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ නිර්වචනයක් දෙන්න. ජනාධිපතිතුමාට බලතල තියෙනවා. ඒ ජනාධිපතිතුමා ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න ඕනේ. එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න ඕනේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කළ අපි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය කළ යුතු නඩුවක වරදක් තියෙනවා නම් එහි වරද හෝ නිර්වද්දභාවය බලන එක පාර්ලිමේන්තුවට හෝ කථානායකතුමාට කළ නොහැකි. ඒකින්ද කරුණා කළ නැවත මේ ව්‍යවස්ථාදායක සහ අධිකරණය කියන මේ බලතල දෙක අතර ඝට්ටනයක් ඇති කරන්න එපා කියලා අපි මූලික වශයෙන් කියා සිටිනවා. ව්‍යවස්ථාවට අනුව රට පාලනය කරන්න ඔබලාව ජනවාරි 8 වෙනිදා අපි මෙතන ඉන්න මේ ගොඩක් අය පාරට බැහැලා ඒ එදා ආණ්ඩුව මතක තියාගෙන එදා ආණ්ඩුවත් ව්‍යවස්ථාවට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වෙනත් විදියට කරන්න ගිහිල්ලා අධිකරණයට කරපු බලපෑමින්ද තමයි ආණ්ඩුවට ගෙදර යන්නේ අවුරුදු දෙකකට පස්සේ. ඒකින්ද ඔබලාත් ඒ මාර්ගෙන්නම් බහින්න එපා කියන පණිවිඩය අපි මේ ආණ්ඩුවට දෙනවා.
නැවත අධිකරණය සහ ව්‍යවස්ථාදායක අතර ඝට්ටනයකට ගෙනියන්න එපා. ව්‍යවස්ථාවේ තියෙන හැටියට මේ නීතිය කරගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථාව ජනතාවට කියලා මාරු කරන්න. ඔච්චර ව්‍යවස්ථාව මාරු කරන්න ඕන නම් අපේ අධිකරණ බලය අපි හිතමුකෝ වෙන කාට හරි දෙන්න ඕන නම් ජනතාව විදිහට ගිහිල්ලා ජනතාවගේ ජනමතයක් කරන් ව්‍යවස්ථාව මාරු කරන්න. නමුත් දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමට ඕනෑම රජයක් බැඳලා ඉන්නවා. මතක තියාගන්න ඕනේ ආණ්ඩුවක් කියන්නේ ඇවිල්ලා යන එකක්, රාජ්‍ය කියන්නේ ස්ථිර දෙයක්. ඒ රාජ්‍ය බලය තියෙන්නේ මේ රටේ පුරවැසියන් අතර, ඒකත් සමග සෙල්ලම් කරන්න එපා කියලා මං ඉතාම ගෞරවයෙන් ඔය හදන හැම එක්කෙනාටම කියා සිටිනවා. දෙවැනි ප්‍රශ්නය තමයි, ඒකෙන්ම මතුවෙන ප්‍රශ්නයක්, මම පසුව ප්‍රශ්න උත්තර වටේදී තවත් විදේශ අධිකරණ පිළිබඳව ප්‍රශ්න ගන්න. නමුත් දැන් තවත් ප්‍රකාශයක් පසුගිය දවසක මතු වුණා, ගරු විදේශ ඇමතිතුමා කියලා තියෙනවා කියලා අතිගරු ජනාධිපතිතුමා විදේශ විනිසුරුවන් සම්බන්ධ කරගන්න නැහැ කියලා කියලා තියෙන ප්‍රකාශය එතුමාගේ පුද්ගලික මතයක්. එතන මං අහන්න කැමති, එහෙනම් අපේ විධායකයේ ප්‍රදායකයා කවුද, ප්‍රධානියා කවුද? අපේ විධායකයේ ප්‍රධානියා අතිගරු ජනාධිපතිතුමාද ව්‍යවස්ථාවේ තියෙන හැටියට 4 බී වගන්තිය සහ 43 වගන්තිය අනුව කියවෙන අපි ළඟදී 19 වෙනි සංශෝධනය කරමින් පස්සෙත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සහ කැබිනට්ටුව ප්‍රධාන වෙන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමා. ඔවුන් සමග තමයි කැබිනට්ටුව දුවන්නේ. එතකොට මම අහන්න කැමතියි, එතකොට විදේශ ඇමතිතුමාද එහෙනම් කැබිනට් එක වෙනුවෙන් ප්‍රකාශ කරන්නේ, අතිගරු ජනාධිපතිතුමාද, කවුද විධායකයේ ප්‍රධානියා? දැන් ගරු විදේශ ඇමතිතුමා කියනවා නම් ජනාධිපතිතුමා කියපු එක ඔහුගේ පුද්ගලික මතයක්. එතකොට එහෙනම් විදේශ ඇමතිතුමා කියන එකද හරි? දැන් මේ ඝට්ටනය නැවත විධායකයේ තුලත් ඇති වෙනවා. මේ වගේ මම ඒකින්ද කියන්න කර ගරු විදේශ ඇමතිතුමාත් ළඟදී කවුද අපේ අර කොමිෂන් සභාවේ සභාපතිතුමෙක් කියලා තිබ්බනේ පණ්ඩිත කතා කියන්න යන්න එපා කියලා. ඉතින් මමත් කියන්න කැමති එතුමාටත් ඒ තත්ත්වෙම වැටෙන්න එපා කියලා අතිගරු ජනාධිපතිතුමා කියපු අතිගරු ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් අමතා කළා කියපු ප්‍රකාශයන් ගැන ඒ ජනාධිපතිතුමාගේ පුද්ගලික මතයන් කියලා කියන්න ගියාම වෙන්නේ අර ඔහු කියපු පණ්ඩිත කතා තත්ත්වෙම වැටෙන එකයි. ඒකින්ද අපි ඉතාම ගෞරවයෙන් කියනවා ගරු විදේශ ඇමතිතුමාටත් අතිගරු ජනාධිපතිතුමා යම් කිසි ප්‍රකාශයක් කරා නම් ඒ ප්‍රකාශය ඔවුන් කැබිනට් මණ්ඩලය ඇතුළේ සාකච්ඡා කරන්න, ඔබතුමායි මෙහෙම ප්‍රකාශයක් කරේ මේක වැරදි නේ කියලා සාකච්ඡා කරගන්න. නමුත් අතිගරු ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ විධායක ප්‍රධානියා. අපේ විධායක බලය ජනවාරි 8 වෙනිදා අපි දුන්නු නායකයා. ඉතින් අතිගරු ජනාධිපතිතුමාට අපි සුබපතනවා. ඒ කරපු ප්‍රකාශය ගැන අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමා මේ ප්‍රකාශය එහෙම රැඳී තිබිලා ශ්‍රී ලංකාවේ පුරවැසියා සතු අධිකරණ බලයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම් කරන්නට කාටවත් දෙන එකක් නැහැ කියලා. දෙවැනි මම ශ්‍රීනාත් පෙර මහතෙරෙන් ඉස්සලා ශ්‍රේෂ්ඨාධිකරණම නඩු තීන්දුවක් අර VAT නඩු තීන්දුව පිළිබඳව මම යමක් සාකච්ඡා කරන්නම්. මං කවගේ ශාලි මහත්මයා VAT පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරයි. දැන් මේ දීලා තියෙන්නේ අතුරු තහනම් නියෝගයක්. VAT පිළිබඳව විමල් වීරවංශ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ තව 4 දෙනෙක් ගොනු කරපු නඩුවල VAT ප්‍රතිශත ඉහළ දැමීම පිළිබඳව දීලා තියෙන අතුරු තහනම් නියෝගයක්. එතකොට ඒක බලපවත්වන්නේ ඒ නඩුව අසහායවරණතුරු පමණයි. දැන් මේක මත ගරු මුදල් ඇමතිතුමා සහ ගරු අගමැතිතුමා ප්‍රකාශයක් කළා තියෙනවා නෑ. අපි දැන් හරි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙන්නේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අපි නැවත වරක් කියනවා අධිකරණ බලයේ ශ්‍රේෂ්ඨත්වය මේ පුරවැසියන් සතුය කියන එක පෙන්නලා මේ දුණු තීන්දුව ගැන අපි ඉතාමත්ම අගය කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ක්‍රියාදාමයේ පිළිබඳව. මොකද පුරවැසියන්ගේ බලය නැවතත් පුරවැසියන් අතය කියන පණිවිඩය මේ රටට දුන්නා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තීන්දුවත් එක්ක. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ බදු ගැසීම කියන්නේ පුරවැසියන් වන අපි විසින් අනුමත කළ යුතු කාර්යයක්. ඒක කරන්නේ අපේ නියෝජ්‍යත්වයේ පාර්ලිමේන්තුවේ. අපි අපේ නියෝජ්‍යත්වයන් යවනවා, ඒගොල්ලෝ තීරණය කරනවා මේ පුනරාවර්තන වියදම් අපි විසර්ජන පනතක් යටතේ මේ වියදම් කොහොමද කළ යුත්තේ, ඒ වියදම් වලට බදු ගැසිය යුත්තේ කොහොමද කියලා අපි මිනිසුන් වන පිරෝචයන් වන අපි අපේ නියෝජ්‍යත් මගින් තීරණය කරනවා පාර්ලිමේන්තුවේ. ඒ පාර්ලිමේන්තු අනුමැතිය නැතුව බදු ගැසීමට බෑ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒක තමයි කිව්වේ අතුරු නියෝගය. මේ VAT ප්‍රතිශතය ඉහළ දැමීම කරලා තියෙන්නේ පාර්ලිමේන්තු අවසරයක් නොමැතිව. ඒකෙහිඳ මේක දැන් බලරහිතයි. දැන් එතකොට ගරු අගමැතිතුමා සහ ගරු මුදල් ඇමතිතුමා කියනවා අපි දැන් මේක පාර්ලිමේන්තුට දාලා අවසර ගන්නවා කියලා. එතකොට නීතිය හරි. එතකොට පාර්ලිමේන්තුව කිව්වොත් නිත්‍යානුකූල VAT 15 නෙමෙයි 140ක් අපෙන් VAT ගහන්න ඕනේ කියලා අපි අපේ නියුදතන. ඒ කියන්නේ අපි කිව්වොත් පාර්ලිමේන්තුව හරහා එන එක නීත්‍යානුකූලයි. දැන් ඔබලාට බලන්න තියෙන්නේ මෙය
කවුද නිත්‍යානුකූල කරන්නේ කියලා. අපේ නියෝජිතයන්. එතකොට දැන් ඔබලාට VAT ගහනවා නම් ගහන්න යන්නේ ඉස්සරහට ඔය කියන අසාධාරණව අපේ නියෝජිත අපි සාපේ නියෝජන. එහෙනම් දැන් පුරවැසියන් බලා සිටිය යුතුයි කවුද අත උස්සලා කියන්නේ අපෙන් 15%ක් VAT ගහනවා කියලා. ඒගොල්ල දිහා බලන් ඉන්න. වෙන කාටවත් බනින්න එපා. අර මොකක්ද යන හං තලන්න එපා. ඒගොල්ලන්ට තමන්ගල පුරවැසියන් වශයෙන් ප්‍රශ්න කරන්න. දැන් ඔබලාමනේ කෑ ගහන්නේ VAT ප්‍රතිශතය වැඩි කියලා. ඇයි එහෙනම් ඔබලා තිස්සුවේ කියලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න මං අර තීරණය මං තීරුම් කරන්න හැදුවේ මේ අතුරු තහනම් නියෝගයක්. එහි නීතිමය තත්ත්වය ඒකයි. එය බලපවත්වන්නේ නඩුව අවසාන වෙනකන් විතරයි. නමුත් ඉන් එහාට මේ නිත්‍යානුකූල කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. ඒක පාර්ලිමේන්තුවේ කාර්යභාරයක්. නමුත් තවත් දෙයක් අමතක කරන්න එපා. මේ නඩුව තාම ඇසිමින් පවතිනවා. අතුරු තහනම් නියෝගයක් දුන්නා කියන්නේ මේ නඩුව ඇසිමින් පවතිනවා. VAT ප්‍රතිශත ඉහළ දැමීම පිළිබඳව නඩුකරය තාම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසමින් පවතිනවා. ඒතර ඒ ඇසමින් පවතින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලන නඩුවක් යද්දී මේ වගේ ඔය කියනවා වගේ ලබන සතිය දාලා පාර්ලිමේන්තුව විසින් අත්ඔසවාගෙන උළුගෙඩි සෙල්ලමකින් මේක මේ ප්‍රූව් කරගන්නවා නම් ඒ පිළිබඳවත් ජනතාව ඔබලාගේ පරමාධිපති බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් බලන් සිටියු.